හොඳයි අදත් අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා සනතෝරියා 2020. කියන්නේ 2020 සනතෝරියා එක ගැන කතා කරන්නම. මොකද මේ වෙනකොට සනතෝරියා එකට ආයතන කරපු අය දෙගිඩියාවකින් ජීවත් වෙනවා. මොකද තවම අපිට පර්මිස් සෝජෝන් එකේම නැත්තම් කොළේ ලබා දෙන්න කතා කරේ නැත්තේ ඇයි? අපි අද බලමු පර්මිස් සෝජෝන් එකේ එහෙම නැත්තම් සනතෝරියා නීතිය යටතේ පර්මිස් සෝජෝන් එක ආයතන කරපු අයට කතා කරේ නැත්තේ ඇයි කියන එක. මොකද මේ වෙනකොට ගොඩාක් ලාංකිකයෝ ආයතන කරලා කීප දිනකට ඇරෙන්න ගොඩක් දිනකට තාම පර්මිස් සොජෝන් එක ලබා දෙන්න කතා කරලා නැහැ. ඒකට හේතු මොනවද කියලා අපි බලමු. මොකද ගොඩක් දිනෙක් බලාපොරොත්තු ඉන්නවා මේ සනතෝරියකට ආයතන කරපු ගොඩක් දිනෙක් බලාපොරොත්තු ඉන්නවා අපිට මොකද වෙන්නේ, ඇයි අපිට කතා කරේ නැත්තේ කියලා. මොකද මේ වෙනකොට දැනගන්න ලැබුණා සමහර අය අවුරුදු 4කින් 5කින් ශ්‍රී ලංකාවට ගිහිල්ලා නැහැ. තමන්ගේ දෙමව්පියෝ දැකලා නැහැ. දෙමව්පියෝ බලන්න යන්න විදියක් නැහැ. තමන්ගේ දරුවෝ බලන්න යන්න විදියක් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ, එහෙම නැත්නම් ස්වාමි පුරුෂය බලන්න යන්න විදියක් නැහැ. මොකද පර්මිස් සොජොන්යක් නැති ඉඳා අවුරුදු 4ක් 5ක් ඉන්න අය ඉන්නවා ශ්‍රී ලංකාවට ය아가න්න විදියක් නැහැ. පර්මිස් සොජොන්යක් නැහැ. නමුත් මේ සනතෝරියා 2020 සනතෝරියා යටතේ ආයතන කරලවත් තාම පර්මිස් සොජොන් එක නැත්තේ ඇයි, අපිට කතා කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්න දිගින් දිගටම කෙටිපණිවිඩ වගේම දුරකථනයෙන් මටත් ඉදිරිපත් කරනවා. ඇයි අපිට තාම කතා කරන්නේ නැත්තේ, මොනවද මේකේ වෙනසක් වෙලා නැද්ද තාම? ඇත්තෙන්ම මේ කොවිඩ් අසංගතයත් එක්කලා මේ සෑම තැනකම සිදුවෙන වැඩ රාජකාරී තමත් අඩුවෙන් වෙන්නේ කියලා අපි නිතරම කතා බහ කරනවා. ඒක අපි හොඳටම දන්නවා. නමුත් සනතෝරියා යටතේ සර්ජොන්යා කයිදුම් කරපු කෙනෙකුට තියෙන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ, තමන්ට කවද්ද කොලේ දෙන්න කතා කරන්නේ? මොකද ගිවිසුම අස්සම් කරන්න ප්‍රතිවිරුද්ධ ආයතනෙන් කවද්ද කතා කරන්නේ කියන එක. නමුත් අපි මේ වෙනකොට සොයා බැලුවාම ඉතාලියේ එක නගරයක පමණක් නෙවෙයි නගර කීපයකම වැඩි වශයෙන් කිව්වොත් සියලුම නගරවල බොහොම ටික දිනාටයි පර්මිස් සොජොන් එක ලැබිලා තියෙන්නේ. අඩුම ගාණ කියනනම් ප්‍රතිවිරුද්ධ ආයතනෙන් කතා කරලා තියෙන්නේ බොහොම ටික දිනාටයි. නමුත් මේක ඔබට පර්මිස් සොජොන් එක ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. ඔබට කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. මෙතනින් අදහස් කරන්නේ තවම ඒ අය ඔබගේ ආයුතුම් පත්‍රය ගැන එක එක විදියට කාරණා විමසලා තමයි ඔබට පර්මිස් සොජොන් එක ලබා දෙන්නේ. අපි ඒවා කෙටියෙන් බලනවා නම් සමහර විට ඔබට පුළුවන්, සමහර විට නෙවෙයි මේක ඔබට කරන්න පුළුවන්, ඔබ මේක මේ පර්මිස් සොජොන් එක ආයතන කරන්න අනිවාර්යයෙන්ම ඔබගේ රැකියා යෝජකයාගේ, එහෙම නැත්නම් දතෝරදී ලබෝරගේ ස්පීඩ් අංකයෙන් තමයි ඇතුල් වෙලා මේක ආයතන කරන්නේ. එතකොට මිනිසෝ දෙල් ඉන්ටර්න එකේ නිල වෙබ් අඩවිය අරා ඔබට මේක බලන්න පුළුවන්. ඔබගේ මේ ආයතන පත්‍රයේ කොතනද මොන වගේ අවස්ථාවකද තියෙන්නේ කියලා. මොකද අපි හොඳටම දන්නවා පර්මිස් සොජොන් එක ආයතන කරපු කියන්නේ සනතෝරියා එක යටතේ ආයතන කරපු පර්මිස් සොජොන් එක අපි අභ්‍යන්තර කටයුතු නිල වෙබ් අඩවියෙන් ආයතන කරාට මේක තමන් පදිංචි පළාතේ ප්‍රිෆෙක්චර් ආයතනයට තමයි යන්නේ. ඒගොල්ල එතනින් තමයි රැකියා යෝජකයාට සහ රැකියා කරන කෙනාට, කියන්නේ සේවිකාවට නැත්නම් සේවකයාට පැමිණෙන්න කියලා ඒ කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නේ. සංගල්ලා පර්මිස් සොජොන් එකට ලබා ගන්න තැපැල් කරන්න යදාල ලියවිල්ල ලබා දෙනවා. නමුත් ඊට කලින් රැකියා යෝජකයාගේ සහ රැකියා සේවිකාව සේවකයාගේ විස්තර දැන ගැනීම සඳහා පළාතේ එම අදාළ පොලිස් මූලස්ථානයට ලබා දෙනවා.
ඒ පොලිස් මුලස්ථානයෙන් ඒ ඔබ ගැන සොයා බලා රැකියා යෝජකයා ගැන සොයා බලා ඔබලාට විරුද්ධ ඒ කියන්නේ ඔබලා යම්කිසි බරපතල විදියට වැතිකාරය වෙලා නැත්තම් යම්කිසි උස අධිකාරණයේදී අන්න ඔබලාට ඒවා ලබා දෙනවා. නමුත් කුස්තුර එකේ ඒ පණිවිඩය යා යුතුයි ප්‍රෙෆෙක්චර් එකට. ඔබලා මෙවැනි අය කියලා. ඒ වගේ තමයි ඊට පස්සේ එම පළාතෙම අපි මේකට කෙටියෙන් කියනවා ITL කියලා. ඒ කියන්නේ ඉස්පෙත්තරාතෝ ටෙරිටෝරියාලේ දෙල් ලබෝරෝ. කියන අපි සාමාන්‍ය කෙටියෙන් කිව්වොත් මේකට අපිට ජොබ් සෙන්ටර් එක කියලා කියන්න පුළුවන්. නමුත් ඉස්පෙත්තරාතෝ ටෙරිටෝරියා දෙල් ලබෝරෝ එකෙන් බලනවා මේ කොන්ත්‍රාත් එක නීත්‍යානුකූලව ඒ කරුණු ඉදිරිපත් කළා තියෙනවද කියලා. ඒ කියන්නේ ඔබව රැකියාවට ගන්නකොට මේ නීති යටතේ එම වැටුප සඳහන් කරලා තියෙනවද, වැටුප ගෙවනවද, ඒ වගේම පැය ගාන හරියට සඳහන් කරලා තියෙනවද මේ සුදුසුකම් බලලා. ඒ වගේම රැකියා යෝජකයාට යම්කිසි ආදායමක් තියෙනවද, කොපමණ ආදායමක් තියෙනවද මේ වගේ සොයා බලනවා. මොකද තව කෙනෙක් නඩත්තු කරන්න, තව කෙනෙකුට පඩියක් ගෙවන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඉතින් මේවා සොයලා බලලා ඒ අයගේ පණිවිඩය එනකන් ප්‍රපිතූරයකින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකට කියනවා අපි දැන් මම අර කලින් කිව්වා වගේ නිල වෙබ්සයිට් එක. ඒ කියන්නේ අභ්‍යන්තර කටයුතු. නිල වෙබ්සයිට් එකේ මේක ස්පීඩ් අංකේ. කියන්නේ රාස් අංකයෙන් ඇතුළත් වෙලා බලන්න පුළුවන්. ඒතන තිබුණොත් සඳහන් කළා අත්තේස පරේරදි කුස්තුර කියන්නේ පොලිසියෙන් එයාගේ පිළිතුරු එනකම් බලාගෙන ඉන්නවා ප්‍රපිතූර එක. එහෙම නැත්නම් අත්තේස පරේරදි ETL කියන්නේ ITL කියලා කෙටි නාමකින් කියන්නේ ඉස්පෙත්තරාතෝ ටෙරිටෝරියා දෙල් ලබෝරෝ. එතනින් පණිවිඩ එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒකේ තියෙනවා නම් ඉන්ටර්ගස්සියෝනි දාති කියලා අන්න එතනදී ඕගොල්ලන්ගේ මොකක් හෝ ලියවිල්ලක් අඩු වෙලා තිබෙනවා. මේ ලියවිල්ල අඩුයි කියලා ප්‍රෙෆෙක්චර් ආයතනයෙන් ඕගොල්ලන්ට අනිවාර්යෙන් මැසේජ් එකක් එවන්න වෙනවා. එහෙම නැත්නම් ඊමේල් එකක් තමයි අනිවාර්යෙන් එවන්නේ. ඊමේල් එකක් එවනවා මෙන්න මේ වගේ දේවල් අඩුයි, සමහර අයට ඒ සිඤ්ඤෝරගේ එහෙම නැත්නම් සිඤ්ඤෝරගේ ආදායම් මාර්ගේ පැහැදිලි නැහැ, කොපමණ ආදායමක් ලබනවාද කියලා. අන්න එම අවස්ථාවලදී ලියුමක් එවනවා මේ ආදායම මේක අපිට දැනුම් දෙන්න කියලා. ඒ වගේම සමහර අයට පැහැදිලි නැහැ ඔබට දෙනවා කියපු පඩිය සඳහන් කරලා තියෙනවා පැහැදිලි නැති වෙන්න පුළුවන්, ඔබගේ පැය ගාන පැහැදිලි නැතිව ඇති. අන්න ඒ වගේ මොනවාරි පැහැදිලි නැති වුණාම මේ ඒගොල්ලෝ ඒක දැනුම් දෙනවා, දැනුම් දීලා ඒක නැවත එකතු කරනවා. ඒ නිසා එතන බය වෙන්න දෙයක්වත් නැහැ. අපිට බය වෙන්න එක තැනක් තියෙනවා. බය වෙන්න එක තැනක් තියෙනවා එතන සඳහන් වෙලා තියෙනවා නම් අත්තේසා රිජෙට්ටෝ කියලා. අත්තේසා රිජෙට්ටෝ කියලා අන්න ඒ අය ඔබගේ මේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නවා. හැබැයි මේක එම තිබුණා කියලා ප්‍රතික්ෂේප වෙන්නෙම නැහැ. මොකද මේ ඒ අය බලාගෙන ඉන්නේ අර ඔබට කලින් එවන්න ඇති මොනවාරි දෙයක් අඩුයි කියලා. මේ අඩුයි කියලා ලියවිල්ලක් එවලා තියෙනවා නම් ඒක ඉක්මනටම ඒක සපුරවන්න, ඒ අඩු දේ ලබා දෙන්න ක්‍රමවේදය අනුව ප්‍රපිතුර ආයතනයට. ඉතින් මේ වෙනුවෙන් ඔබට පුළුවන් කාෆේක උදව් ලබා ගන්න. එම අඩු දෙයක් තියෙනවා නම් ඒක ඊමේල් එක හරහා යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා ඔබගේ මේ අයදුම් පත්‍රය එහෙම නැත්නම් ඔබව කැඳවන්න පරක්කු වෙන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ එක හේතුවක් තමයි කොවිඩ් ප්‍රශ්නේ. මේ කොවිඩ් ප්‍රශ්නේ අපිට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම රාජකාරී කරන ස්ථානවල එක ප්‍රශ්නයක්. ඉතින් ඒකට අමතරව ඔබගේ මේ ලියවිලි වල මොනවාරි අඩුවක් ඇති, ඒ නිසා නිතරම ඔබ මේ වෙනුවෙන් ඇතුළත් කරපු ඊමේල් ඇඩ්‍රස් එක විද්‍යුත් ලිපිණය පරීක්ෂා කරන්න මොනවාරි පණිවිඩයක් ඇවිත් තිබෙනවද කියලා. එහෙම ඇරෙන්න එහෙම මම මේ කලින් කියපුවා අත්තේසදි පරේරේ කුස්තුර, අත්තේසදි පරේරේ ETL ඒ කියන්නේ ඉස්පෙත්තරාතෝ ටෙරිටෝරියා දෙල් ලබෝරෝ,
එමනැත්තං ඉන්ද්‍රකක්ෂෝනි දාති එමනැත්තං අත්තේස රීචෙත්තු කියලා මේ වගේ සඳහන් කරලා නැත්තම් මේ වගේ සඳහන් කරලා නැත්තම් බය වෙන්න දෙයක් නැහැ ඔබට කියන්නේ ඊමේල් එක අර කැඳවීමේ පණිවිඩයයි එතකන් බලාගෙන ඉන්න වෙනවා ඉවසීම තමයි අවශ්‍ය වෙන්නේ මේ වෙනුවෙන් නමුත් මම පෙර කියපු විදියට අවුරුදු ගානක ලංකාවට ගියේ නැති අයට මේක ගොඩාක් ප්‍රශ්නයක් තමයි නමුත් එවැනි ලියවිල්ලක් ඔබට ආවේ නැත්නම් මොකක් හෝ දෙයක් අඩුයි කියලා බය වෙන්න දෙයක් නැහැ අනිවාර්යෙන් මේ සෙමින් කරන වැඩත් එක්කලා පරක්කු වෙන්නේ නේතුව ඉතින් ඔබට පෙරමෙස සොජොන් එක ලබා ගන්න පුළුවන් වෙයි ඒකට කාලයක් අවශ්‍ය වෙයි කොහොම වුණත් දැනට මේ සනතෝරියා එක 2020 සනතෝරියා එක වෙනුවෙන් දෙන්න තියෙන පණි වීඩියෝ එක තමයි අපි අලුත් වීඩියෝ එකකින් මේ ගැන තව ඉදිරියේදී කතා කරමු මේ ගැන දන්න දැනගත්ත විගසින්ම ඔබව දැනුවත් කරන්න මම තිස්සේම සූදානම්ින් ඉන්නවා මේ වීඩියෝ එක ඔබ බලලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අපි අලුත් වීඩියෝ එකකින් නැවත මුණ ගැසෙමු